ඉතින් මම මේ ප්‍රොඩක්ට් එක මිලදී ගන්න යනකොට ප්‍රධාන වශයෙන්ම මම හොයලා බලපු දෙයක් තමයි මේකේ ප්‍රයිස් එක. සාමාන්‍යයෙන් යන ප්‍රයිස් එකේ ගන්නම තමයි මට මේ මයික්‍රෝෆෝන් එක හම්බ වුනේ. ඉතින් මේක හම්බ වෙච්ච තැනගෙන මම විස්තර දාන්නේ නැහැ. මොකද පර්චේස් කරපු තැන මේකේ ඒ ෂොප් එකත් එක්ක සම්බන්ධයක් නැති නිසා මොකද එයා ෂොප් එකේ අයිතිකාරයා මට උදව්වක් දී තමයි මේ මයික්‍රෝෆෝන් එක ගෙනලා දුන්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති සාමාන්‍යයෙන් ලංකාවේ අපිට බාණ්ඩයක් ගන්න යනකොට කස්ටමර්ට එහෙම නැත්නම් කන්සියුමර්ට හම්බ වෙන්නේ රිටේල් ස්ටෝර් එකකින්. ඉතින් මේ රිටේල් ස්ටෝර් එකට හම්බ වෙන්නේ තවත් ඩීලර් කෙනෙක්ගෙන්. ඉතින් මේ විදිහට තමයි මේ ජාලේ නෙට්වර්ක් එකේ යන්නේ. ඉතින් මේ නෙට්වර්ක් එක හරහා ඉතින් ඩීලර් කෙනෙක්ගෙන් තමයි එයත් මට ගෙනලා දුන්නේ මේ මයික්‍රෝෆෝන් එක. ඉතින් මේ මයික්‍රෝෆෝන් එක සාමාන්‍යයෙන් ඔරිජිනල් මයික්‍රෝෆෝන් එකක් එක්ක බලනකොට ඊ යන මිලටම තමයි මේ මයික්‍රෝෆෝන් එකත් මට ඒ මිලටම තමයි අලෙවි කරේ. නමුත් මේ මයික්‍රෝෆෝන් එක මම ගෙනල්ලා දවස් කිහිපයක් තිස්සේ අන්බොක්ස් කරලා බලනකොට තමයි දැනගත්තේ මේ මයික්‍රෝෆෝන් එකේ අපට අවශ්‍යම දෙයක් වෙන ඉතින් ඔයාලට දැන් පේනවා වගේ අවශ්‍යම දෙයක් වෙන ලැවියා ක්ලිප් එක. එහෙම නැත්නම් ලේබල් ක්ලිප් කියන එක හම්බ වෙලා තිබුණේ නැහැ. ඔය ඔරිජිනලි මට හම්බ වෙච්ච කන්ටෙන්ට්ස් ටිකමයි මම මේ දාලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මේකට අත්‍යවශ්‍යම කොටසක් නැති වෙච්ච එක ගැන මට සෑහෙන ලොකු ප්‍රශ්නයක් වුණා. ඉතින් මම මේක ගැන ෂොප් එකට කම්ප්ලේන්ට් කරාම එයා මාව ඩීලර්ට කන්ටැක්ට් කරලා කිව්වේ එයාලට චයිනා වලින් එන්නේ ඔය ප්‍රොඩක්ට් එක කාලින් කාලට එයාලා එවන කම්පොනන්ට් ටික වෙනස් කරනවා. ඉතින් මේ පාර ආපු එකේ ඔහොම තමයි එයාලට ඇවිල්ලා තියෙන්නේ කියලා. මෙහෙම දෙයක් සිද්ධ වෙන්න බැරි නිසා මම හෙව්වා BOYA කම්පැනි එකේ ඔරිජිනල් මයික් එකක් කොහොමද හොයාගන්නේ කියන එක. ඉතින් ජෙනුවින් ප්‍රොඩක්ට් එකක් හොයාගන්න ක්‍රමය තමයි මෙයාලගේ මේ විදිහට සීරියල් කී එකක් එනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මගේ ප්‍රොඩක්ට් එකෙත් මේ විදිහටම සීරියල් කී එකක් තියෙන නිසා අපිට කවදාවත් ෆේක් ප්‍රොඩක්ට් එකක් කියලා හිතෙන්නේ නැහැ. මම හොයලා බලුවාට පස්සේ BOYA කම්පැනි එකේ කෙනෙක් කිව්වා ඒ සීරියල් නම්බර් එක චෙක් කරනකොට මේක ෆේක් සීරියල් කී එකක්. ඔයාට මේ විස්තර අපිට එවන්න කියලා. ඉතින් මම මේ විස්තර ටිකක් ඒ කම්පැනි එකට ප්‍රොවයිඩ් කරාම එයාලා ආයෙ රිප්ලයි කරලා තිබුණේ ඔයාගේ මේ ප්‍රොඩක්ට් එක ෆේක් එකක් මමත් මේක චෙක් කරා. ඔයා ඉක්මනට රිෆන්ඩ් එකක් ඉල්ල ගන්න කියන කාරණාව. මම මෙහෙම රිෆන්ඩ් එකක් ඉල්ලන්න උත්සාහ කරාම ඒ ඩීලර් කියලා තිබ්බේ එයාලගේ පොලිසි එක තමයි දවස් 7ක් ඇතුළත තමයි එයාලා රිටර්න්ස් බාර ගන්න කියලා. ඉතින් මේක මෙයාලා කියනකොට මගේ දවස් 7 එක්ස්පයර් වෙලා ඉවරයි. ඉතින් මට සිද්ධ වුණා යම් කිසි වෙනත් මාර්ගයකින් මේකට රිෆන්ඩ් එකක් ඉල්ල ගන්න. ඉතින් මම මේගොල්ලොත් එක්ක කතා කරලා පුලි කතා කරලා arrange කරගත්තා මට මේකට මේ ලේබල් ක්ලිප් එක හරි ගන්න. ලේබල් ක්ලිප් එක හරි ගන්න මට රිෆන්ඩ් එකක් arrange කරලා දෙන්න කියලා. ඉතින් ඒකත් එක්ක එයාලා කැමති වුණා මට ඒකලා මේගොල්ලෝ මේ ලේබල් ක්ලිප් එක ගන්න රිෆන්ඩ් එකක් arrange කරලා දුන්නා. ඉතින් මේ විදිහට තමයි මගේ කතාව සිද්ධ වුනේ. නමුත් ඔයාලට මම කියන්නේ සාමාන්‍යයෙන් මේ වගේ දෙයක් ගන්න ගනින් ඉතින් මේකවත් ආදර්ශයට ගන්න අනිවාර්යයෙන්ම. මොකද මේ BOYA ස්ටිකර් එක මේ ස්ටිකර් එක නෙමෙයි ඔරිජිනල් ස්ටිකර් එක. ඉතින් ඔයාලට දැන් ස්ක්‍රීන් එකේ යන විදිහට ටිකක් අමුතු විදිහ ලස්සන ස්ටිකර් එකක් තමයි මීට වඩා ඇඩ්වාන්ස් ස්ටිකර් එකක් තමයි BOYA ඔරිජිනල් මයික් එක හම්බ වෙන්නේ. ඉතින් අනිත් BOYA ප්‍රොඩක්ට්ස් වලත් මේ විදිහට තමයි මේ ස්ටිකර් එක බලාගන්න හම්බෙන්නේ. මේ BYM1 කියන මයික්‍රෝෆෝන් එකේ මම ඔරිජිනල් ඉමේජ් එකක් ගන්න ගත්තා වෙනම සෙලර් කෙනෙක්ගෙන්. ඉතින් ඒ සෙලර්ගේ තියෙන්නේ මේ ස්ටිකර් එකමයි. ඒක නිසා මට 100% ගැරන්ටි කරන්න පුළුවන් මේ තියෙන්නේ ඔරිජිනල් ප්‍රොඩක්ට් එකේ ස්ටිකර් එකමයි. ඒක ප්‍රොඩක්ට් එකෙන් ප්‍රොඩක්ට් එකට කිසිම අවස්ථාවක වෙනස් වෙන්නේ නැහැ කියන කාරණේ. ඉතින් ඔයාලා මේ වගේ දෙයක් ගන්නවා නම් අනිවාර්යයෙන්ම මම රෙකමන්ඩ් කරනවා ලංකාවේම සාමාන්‍යයෙන් කතා කරලා විසඳ ගන්න පුළුවන් විදිහ ඩීලර් කෙනෙක්ගෙන් හරහා ලබා ගන්න කම්පැනි එකක් නෙමෙයි ඩිරෙක්ට් ගන්න පුළුවන් කම්පැනි එකක් හරහා ලබා ගන්න. ඉතින් මේකට මට සජෙස්ට් කරන්න පුළුවන් හොඳම තැන තමයි කැමරා එල්කේ කියන එක. කැමරා එල්කේ කිය ඔයාලට තියෙනවා පහසුකම ඩිලිවර් කරලා ගන්න පුළුවන්. ඉතින් මේකට ඩිලිවර් චාර්ජ් එකක් ඇඩ් වෙනවා. ඒක නැත්නම් සඳහන් කරන්න අවශ්‍යයි. නමුත් කැමරා එල්කේ එකේ තියෙන සර්විස් ක්වොලිටි එකත් එක්කම
මේ මයික්‍රෝෆෝන් එක ඔයාලට ලබා ගැනීම හැකියාවක් තියෙනවා කැමරා එකකින් ඉතින් මේගොල්ලොත් එක්ක මම කතා කරා නමුත් මේගොල්ලෝ මට කිසිම මේක නම කියන්න කියලා ස්පොන්සර්ෂිප් එකක් කරේ නැහැ අඩුම මට Outlook image එකක්වත් ගෙන්න ගන්න මට හැකියාවක් ලැබුණේ නැහැ ඉතින් කිසිම ස්පොන්සර්ෂිප් කිරීමක් නැහැ මම මේ වීඩියෝ එක බලන ඔයාලව හරි ප්‍රොඩක්ට් එකක් ගන්න තැනකට යොමු කිරීම තමයි මගේ අදහස වීඩියෝ එක ගැන ඔයාගේ අදහස් පළයක් කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න ඒ වගේම අපිට subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා කියනවා ඉතින් ඔයාලට මේ වගේ ප්‍රශ්න තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඔයාලට Facebook page එක හරහාම ආව සම්බන්ධ කරගන්න පුළුවන් මොකද කමෙන්ට් කරනවට වඩා සමහර අවස්ථාවල ඒ ක්‍රමය පහසු නිසා මොකද ඔයාලට ඉමේජස් වගේ දේවල් සමහර වෙලාවට මට අවශ්‍යයි සමහර ප්‍රශ්න ගැන දැනගන්න ඉතින් මේ දින්නේ මම එංක බ්‍රෑන්ඩ් එකකින් ගත්ත label clips ඉතින් මේ එංක බ්‍රෑන්ඩ් එක කියලා කියන්නේ මේ වගේ accessories provide කරන company එකක් ඉතින් ඔයාලට පුළුවන් daraset.lk හරහා මේ එංක කියන බ්‍රෑන්ඩ් එකෙන් ඔයාලටත් මේ වගේ label clips කීපයක් අවශ්‍යයි නම් ඕඩර් කරගන්න. ඉතින් මේකත් මම ඔයාලගේ දැනගැනීම සඳහා කිව්වේ. ඉතින් මෙයාලා ළඟ තව form link screen, ඒ කියන්නේ මෙන්න මේ form එක වගේ දේවල් පවා මෙයාලා supply කරනවා. ඉතින් ඒක නිසා microphone එකට අවශ්‍ය accessories මේ වගේ anchor brand එකකටම මෙහෙ දී ගන්න. ඒ පණිවිඩය ගැන ඔයාලට මතක් කරලා ඉන්නවා. අපි තවත් video එකකින් හම්බෙමු. ඕගොල්ලොන්ට සුබ දවසක්.